ආයුබෝවන් ගැමිය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ මගේ අතේ තියෙන්නේ ඉස්සර ගැමියෝ. ඉස්සර කියන්නේ අපේ මුතුන් මිත්තෝ ඔය විහාර සිතුවම් කරන්න, එහෙම නැත්නම් සිවුරු වගේම එක එක රෙදි වර්ග පාට කරන්න ගත්ත මේ විශේෂ සාගය. ඒ වගේම මේක ඇවිල්ලා කාන්තාවන්ට ඒ කාලේ නැතුවම බැරි, ඒ කියන්නේ නිල්වන් දිගු පිසකෙස් කලඹකට අත්‍යවශ්‍යම ශාකය. ඉතින් ওই නිල් ආදි තෛලයේ වගේ හදන්නත් මේ ශාකේ ගන්නවා. ඉතින් ඔබ ගැමිය YouTube channel එකට අලුතම අපි subscribe කරලා අපිත් එක්ක touch එකේ ඉන්න මේ වීඩියෝ එකේ මුල ඉඳලාකට වෙනකම් බලන්න. එතකොට ඔබටත් මේ ශාකේ වටිනාකම ගැන දැනගන්න පුළුවන්. ඔබටත් 100%ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අණුව නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ෂක grow bags ලබා ගැනීමට පහත අංකය අමතන්න. ඉතින් මේ මොනවද? මේ නිල් ආවරිය. මේකේ නම නිල් ආවරිය වුණාට ඇත්තටම මේකේ මලුත් ඇවිල්ලා රෝස පාටයි. ඇයි මේව නිල් ආවරිය කියලා දෙන්නේ? ඉතින් මේක සාමාන්‍යයෙන් නිල් පාට නිකන් ඩයි එකක් වගේ මේකේ ඉස්ම ගත්තාම. ඉතින් ඒකින්ද තමයි මේක නිල් ආවරිය කියලා ගන්න. ඉතින් ඇත්තටම මේක ගොඩක් ওই චර්ම රෝග වලට, ඒ කියන්නේ උඳු ගොව්වක ඇවහම. ඉතින් ඔබ දන්නවනේ දැන් සමහරුන්ගේ කොණ්ඩේ, ඒ කියන්නේ ඔය ඇහි බැම් එක එක තැන් උඳු ගොව්වක ඇවහම මේක අනිවාර්යයෙන්ම භාවිතයට ගන්න ශාකයක්. ඒ වගේම ওই මුත්‍රා අඩස්සි වලට, මුත්‍රා රෝග වලට ගුණේ නිහලම ශාකයක්. දැන් කම්මුල් ගායට, සර්ප විෂට, එහෙම නැත්නම් අක්ෂි රෝග වලට, කේශ කලාපයට නැතුවම බැරි ශාකයක්. ඉතින් මේවා මෙහෙම එක එක ක්‍රම වලට තමයි භාවිත කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් කේශ කලාප වලට ඔය නිල් ආදි තෛලය හදද්දි මේ ශාකය ගන්නවා. මේක විතරක් නෙමෙයි, තව කී කිරින්දිය එක එක දේවල්, ඒ කියන්නේ තැඹිලි තෙල්, එහෙම ගොඩාක් අර මික්ස් කරලා මේකෙන් කලර් එක එනවා, මේ හිසට ගුණයක් එනවා, සමහර ඒවෙන් සුවඳක් එනවා, සමහර ඒවා උරා ගැනීම හැකියාව වැඩි කරනවා. ඉතින් අන්නේ විදිහට තමයි ඒවා ඉස්සර මුතුන් මිත්තෝ පාවිච්චි කළේ. ඉතින් ඇත්තටම මේක හොඳ අත්බෙහෙතක්. දැන් සාමාන්‍යයෙන් ওই ශ්වසන පද්ධතිය රෝගවලට, ඒ කියන්නේ හතිය, ඇදුම, අන්න ඒ වගේ දේවල් වලට සාමාන්‍ය පෙනහළු ඉදීමීමට පවා මේක ගොඩුණා. ඉතින් ඇත්තටම ෂේ රෝගයට පවා භාවිතා කරන්න පුළුවන්. මේ ශාකය ඇවිල්ලා නිකන් පඳුරක් වගේ තමයි හැදෙන්නේ. ඉතින් මේකේ මේ චූටියට මේ කූරු කූරු තියෙන්නේ, මේ ඇවිල්ලා මේ අමු කරල්. ඉතින් මේවා කළු පාට වෙලා තමයි හැටෙන්නේ. ඉතින් කරල් දාස් ගානක් හැදිලා බෝ වෙනවා. රෝස පාට මල්කිනිත්තක් තමයි එන්නේ. නිකන් අර මුරුංගා කොළ හැඩයට තමයි කොළේ තියෙන්නේ. ඉතින් ඇත්තට මේකේ පොඩි අර සාමාන්‍ය පොඩි බූව ගතියකුත් තියෙනවා සමහර ඒ වේදි අර දල් ගතිය හරියදී. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් මේක භාවිතා කරන දැන් අපි හිතමු ඔය උඳු ගෙව්ව කෑව කියලා. උඳු ගෙව්ව කනවොත් වරා හරි නියඟලා එක්ක. ඉතින් වරා නියඟලා කියන්නේ දෙකම විෂ සහිත දේවල්. ඉතින් ඒවත් එක තමයි මේවා මික්ස් කරලා ආලේප කරන්නේ. ඉතින් මොකද ඒ සමහර විට ඒ හැමේ තියෙන මොක් හරි එක එක ජීවීන් විනාශ කිරීමේ හැකියාවක් ඇති. ඒ වරා නියඟලා කියන වස වර්ගවල ඔබ දන්නවනේ, නියඟලා ආලයක් කෑවොත් මැරෙනවා. ඉතින් ඔය ඇත්තම කොච්චර සුන්දර වුණා නියඟලා මල, කොච්චර ලස්සන වුණත් ඒ ආලේ විසයි. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මේවත් එක්ක භාවිතා කරන්නේ. ඉතින් ඒ පෙර අයගේ තිබුණ දැනුම. ඉතින් ඒ විතරක් නෙමෙයි, විහාර සිතුවම් වලට එක එක සිවුරු පඬු පොවන්න, එහෙම ඒ කියන්නේ එක එක පාටවල් ගන්නත් මේවා භාවිතා කරා. ඉතින් ළඟට ඔය දත්මා දින්නත් මේවා දඬු ඉස්සර ගැමියෝ භාවිතා කළා. ඉතින් එක එක අය ඔය බෝම්බු දඬු, කරඳ, ඉතින් ඒ වගේම මේ නිල් ආවරිය දඬුත් දත්මා දින්න භාවිතා කරනවා. ඒ වගේම අපිට එක එක කුෂ්ඨ රෝග වලට, සාමාන්‍ය මේ කුෂ්ඨ රෝග වලට මේ නිල් ආවරිය කොළ නිකන් ඇල්දියෙන් අඹරලා ගන්නවා. එතකොටත් අර කුෂ්ඨ රෝග පවා හොඳ වෙන විශේෂ හැකියාවක් තියෙනවා. ඉතින් ශ්වසන පද්ධතිය රෝග වලට විතරක් නෙමෙයි, සර්ප විශේෂට, පිස්සු බලු විසට, දැන් මේ දවස්වල දැන් පිස්සු බලු බෙහෙත් පවා අඩු. ඉතින් හොස්පිටල් යන ප්‍රශ්නත් එක්ක මේ වගේ ශාකවා මේ අත් බෙහෙත් ඉස්සරහට වටී කියලා හිතනවා. ඉතින් ඇස් පෙනීම, කේශ කලාපයට, දැන් සාමාන්‍යයෙන් මේ ඇස් හිසකේ මේ හැමදේම එකට සම්බන්ධ දේවල්. ඉතින් ඒකයි මේ ලස්සන වරලසක් බලාපොරොත්තු වෙන අයටත් මේවා ගොඩක් වටින දේවල්. මොකද දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඉස්සර මිනිසුන්ගේ කොණ්ඩවල උකුණෝ ඉන්නවා. ඉතින් නමුත් දැන් ওই උකුණවත් නැහැ. ඒ මොකද අපි තනිකර සාබාන් ෂැම්පු වර්ග විස සහිත දේවල් භාවිතා කරන හින්දා මේ හැමේ උකුණොත්, ඒ කියන්නේ උන්ට ඉන්නත් බැරි වෙන විස හින්දා උන් වඳ වෙලා ගිහලා. හැබැයි ඒක අපේ චර්මය හරහා මුළු ඇඟටම උරාගෙන පිළිකාකාරක පවා හැදෙනවා. ඉතින් චර්ම රෝග, ඉතින් ගොඩක් දේවල් වලට
ඒ බලපන. ඉතින් නමුත් ඔබට විවේකයක් තියෙන වෙලාවක හරි, අපි හිතමු සතියේ ජොබ් එක වලට ගිහිල්ලා වීකෙන්ඩ් එකක හරි, මේ වගේ ස්වභාවික දේවල් හිසට භාවිතා කරොත් අඩුම ගානේ ටික කාලයක් හරි ඔබගේ ඒ ලස්සන කෙස් කලඹක් තියාගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කාන්තාවන්ට රත්තරන් වගේ වටිනාම ශාකය. අනික මේක ලොකුවට මහා ඉඩකඩක් අවශ්‍යත් නැහැ. ඔබට පෝච්චියක වුණත් වවා ගන්න පුළුවන්. මේ ඇට ටිකක් දාපු ගමන් ටක් ගාලා පැලවෙනවා. ඉතින් ඒ වගේම මේ කොලේ, මේක මේ නිකන් මිරිකුවාම ඔබට පේනවනේ මේ. ඉතින් ඇත්තටම මේක මේ සුවඳ. ඉතින් මේ මේ ශාකයක් ඔබට අනිවාර්යෙන් ඔබගේ නිවසේ සිටව ගන්න. මොකද ওই මුත්‍රා ගල් තියෙනවා නම් මුත්‍රා අඩස්සි වලට එහෙම ගොඩක් වැදගත් ශාකයක්. ඉතින් කම්මුල් ගායට පවා දැන් ඉස්සර කම්මුල් ගායට එක එක අලි හක්කවල් උරච්චි කරන. ඉතින් මේවත් කම්මුල් ගායට හොඳ ඖෂධයක්. ඇත්තටම අපේ ඉදිමුම් වලට ඉතින් මේ ශාකයක් හිටවනකොට සාමාන්‍යයෙන් ඔබ හොඳ කාබනික පසක, ඒ කියන්නේ කිසිම පොහොරක් අවශ්‍යත් නැහැ, නිකන් මතුපිට පස් ටිකක ඇටයක් දැම්මනම් පැලවෙනවා. මේවට කිසිම පොහොරක් නැතුව හැදෙනවා. ඉතින් ඇත්තට මේ වගේ ඖෂධීය ශාක හිටවනකොට ඔබ රසායනික පොහොර දාන්නත් හොඳ නැහැ. මොකද එතකොට මේවා තියෙන ගුණේ නැති වෙනවා. ඉස්සර ගම්මු මේවා හොයාගත්තේ ඔය ගෙවතුවල නිකන් කැලේ ඔහේ හැදිලා තියෙන ඒවෙන් තමයි කඩාගන්නේ. ඉතින් එතකොට අර කාබනික පරිසරයත් එක්ක කිසිම විෂ රසායනික ද්‍රව්‍යයක් නැතුව තමයි මේවා හැදෙන්නේ. ඉතින් ඒ හින්දා ඔබත් අනිවාර්යෙන් මේ ඖෂධ වර්ග වවනවා නම් රසායනික පොහොර නැතුව ස්වභාවිකව වවන්න. ඒක ගොඩක් වැදගත්තේ. ඉතින් ඔබේ නිවසේ ඔබ වගා කරලා තියෙනවා නම් ඖෂධ පැල මේකත් අනිවාර්යෙන් එකතු කරගන්න. මොකද දිගුවන් කෙස් කලඹකට ඉතින් ඉස්සර පංච කල්යාණෙන් විදිහට තෝර බලනකොට අනිවාර්යෙන් දිගු කෙස් කලඹකුත් අනිවාර්යෙන් සිතුව. ඉතින් ඒකයි මේක ඉතින් ඔබට වැදගත්තේ. ඉතින් ගොඩක් මේක කාන්තාවන්ට වැදගත් වෙන. ඉතින් ඔබේ හිතමිතුරු හැමෝටම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ඔබ ගැමිය YouTube channel එකට අලුත් නම් අපිව subscribe කරලා අපිත් එක්ක touch එකේ ඉන්න. අපි ඉදිරියටත් වටිනා වීඩියෝ ගොඩාක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු. ඔබට තෙරුවන් සරණයි. ඔබටත් 100%ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු 90 නිපදවන කාබනික දියර පොහොර කෘමි විකර්ෂක grow bags ලබා ගැනීමට පහත අංකය අමතන්න.